कक्खयो निब्बानं द्वेषक्खयो निब्बानं मोहक्खयो निब्बानं। तेरुवान सरणाई मितन ऐति ओन धरंग ऐति मितन के वहाँ मीटिंग में अंतर जाल माध्योसित में धर्मेट खांदेन सील में दिना एक सील में पिंग में तुंगे जीवित दिहा बेलु हाम ओन धरंग ऐति बार पातल सेत काम बलट भाजने वेच्चाय बार पातल सेत काम किसे विशेष मोले हृदय वस्तु आकुमावे वाकुगाडू वल ईलंगट आमाशे बाडवेल वल पेनहालु वल इतन वेरी तरह में के आवेव गुड़ा तीनों एक एक कैली वल सेत काम सिद्ध कर पाया ඕන තරම් ඇති මෙතන මෙතනත් ඇති පුතනත් ඇති සමහර පින්වතුන් කියනවා මට මෙන්න මෙච්චර වාර ගන්න සැත්කම් කරා මොලේ ඔපරේෂන් එකක් දැන් මේ හතරිනිය තවට කළේ තවත් දෙවතාවක් කරන්න ඕන කියලා කිව්වා මම ඇත්තම කතාවක් ඔබට කියන්නද मगे एंग खलांतियान वहन मम्मी गेन कथाव मट खलांतियान वहन वह कथाव हेन उच्चर आड़गा इतकोट मटने इच्छर वीर मम्मेरी लेन हेन मूले हतर पार उपरेशन कर ऑपरेशन करते वस्तु महालाइर कामस्थान नमूत इच्छर वार गान खारे उपरिशं कर ला जीवात्ते इंद वीर यात्ते इन मिनी सुमंदे कर दिये वो बात रात्ते थी खाई का लेड़ा खोंदा कर गंड इच्छर वीर यात्ते इन मटना ने इच्छर वीर मांगी हुए माटे वो बटे इन वीर इन काला इन काला वाक करने माटे हम उन्हों ऐतरम मेल लेन एलिडिट टिक මම ආදර්ශයන් වේදින්නේ මම ඒ කර්මස්ථානයක් කරගන්නවා මගේ ජීවිතය ගැන අයිතියක් තියෙනවා මට තීරණය කරන්න නේ ඒක නිසා ඒක නිවන සම්බන්ධයෙන් ගන්න තීරණයක් එහෙම මම මේ කිව්වේ එහෙම ගත්තාම ඒ වීරිය අතින් ඔබට වඩා මම පහලින් ඉන්නේ ගොඩක් මෙතන ඕන තරම් ඇති ඒ වගේ ඔපරේෂන් කරගත්ත අය ශාරීරික නොඑක් නොඑක් තැන්වල ඔයගේ සත්කම් කරපු අය अप्रमाण संसार दुख स्कंद जरा मरण व्याधि सहित शोक पारिदेव दुख दोमन सुपायास सहित अप्रमाण दुख स्कंदया अप्रमाण दुख स्कंदया दुरु कर गांड ए वीर नई के मट पुदु अरे कायिक रोगे सुव कर गांडे अनुकुट तमांग नुदान्न वैद्युरु मुनगे हिंड ඒ වට අවශ්‍ය කරන ඒ සෞඛ්‍ය පරීක්ෂණ සිදු කර ගන්න දන්නේ නැහැ ඉංග්‍රීසි ඒ උනාට ඔක්කොම සෞඛ්‍ය පරීක්ෂණ ටික කර ගන්න
ඔක්කොම කරගන්නෝ කියන කියන ටික. එතකොට කියන්නේ කවදාවත් මම ඉංග්‍රීසි දන්නේ නැහැ, මම භාෂාව දන්නේ නැහැ, මට ඕවා බෑ, මට ඕවා හරියන්නේ නැහැ, මට ඕවා තේරෙන්නේ නැහැ, මම බබා කියලා. එදාට කියන්නේ කවදාවත් කොහොම හරි දන්නේ නැත්තම් දන්න මිනිහෙක්ගෙන් හරි අහගෙන කොහොම හරි ඒ බෙහෙත් ටික, ඒ සෞඛ්‍ය පරීක්ෂණ ටික කරගන්නවා, ලෙඩේ හොඳ කරගන්න. ඉස්සර වීරියක් තියෙනවා, මාස ගාණක් එක දිගට හරි යනවා රෝහලට, ක්ලිනික් වලට එක දිගට යනවා, පොතේ ලියාගෙන දොස්තර එන්න එපා කිව්වත් යන්න, පුරුද්දකටම ගිහිල්ලා රෝහලට යන්නේ. ඒක එච්චර ආසයි කායික වශයෙන් නිරෝගී වෙන්න, එච්චර කැමති. ඒ කොච්චර කාලෙකටද මේ අවුරුදු ඕන්නම් 20ක් 30ක් 40ක් 50ක් 60ක් 70ක් උපරිම 120කට 120ක් යනකොට ප්‍රාණිකර රොඩු ගොඩක් දිරලා ගිය. ඔච්චර කාලෙකට නිරෝගී වෙන්න තමයි ඔච්චර දඟලන්නේ. සදාතනික නිරෝගී භාවය ආරෝග්‍ය පරමලාභ, ආරෝග්‍යයි පරමලාභය. ආරෝග්‍ය කියලා කිව්වේ මේ කය නිරෝගීකමද? අර රෝහලේ ගහලා තියෙන ආරෝග්‍ය පරමලාභ කියලා මොන අර්ථෙන්ද? ඒ මේ ආරෝග්‍ය ශාලාව කියන අර්ථෙන්. බුදුපියාණන් වහන්සේ ආරෝග්‍ය කියන්නේ කුමකටද? රෝගෝති භික්ඛවේ කාමානමේතං අදි වචන, කාමයටයි රෝගය කියන්නේ. එහෙනම් ඒ රෝගෙන් වෙන්වීම තමයි ආරෝග්‍ය කියන්නේ. එහෙනම් කාමෙන් වෙන්වීම නෙක්ඛම්මයයි, නෙක්ඛම්මයයි පරම ලාභය, නොහොත් නිවන. කාමෙන් වෙන්වීම නිවනයි. එහෙනම් ඒ සැබෑ නිරෝගී භාවය, සදාතනික නිරෝගී භාවය, ඒ ආරෝග්‍ය භාවය, ආර පරමාලෝක්‍ය ආරෝග්‍ය භාවය, පරමලාභය උදා කරගන්න කටයුත්තේදී අනුගමනය කරන ක්‍රමවේදය කොයි තරම් දූරදර්ශීද අදූරදර්ශීද, කොයි තරම් කාර්යක්ෂමද අකාර්යක්ෂමද, කොයි තරම් තාර්කේද තාර්කිකද අතාර්ථික අතාර්ථික කියන්න තමෝරේක. තාර්කෙන් තාර්කික නැද්ද? අතාර්කික නේද? අතාර්කිකද? තාර්කික තාර්කික අතාර්කික ද යන දවසෙන් ඔහොම ඕන තරම් අපිට අහන්න පුළුවන්. කොයි තරම් අපි ගන්න තීරණවල ඥානවන්ත අඥානවන්ත ස්වභාවයන් ගැබ්බෙලා තියෙනවා. එහෙනම් අපි ජීවිතයට අපි තීරණ ගන්නකොට අපි දුරදිග හිතලද තීරණ අරන් තියෙන්නේ? ඇත්තටම දූරදර්ශීද ගත්ත තීරණ? ගැඹුරෙන් කල්පනා කරලා බැලුවහම දූරදර්ශී වුණා නම් සැපයට පත් වෙන්න ඕන ජීවිත. ජීවිත දුකට පත් වෙනවා නම් එතන ගත්ත තීරණේ කොමක් හෝ වරදක් තියෙනවා. යමෙක්ට යම් තීරණයක් කරගෙන පසුතැවෙන්න සිද්ධ වෙනවා නම් එහෙනම් ඒ තීරණේ වරදක් තියෙනවා. ඊටම පහසුවෙන් ධර්මයේ සොයා ගන්න පුළුවන්, අධර්මයේ සොයා ගන්න පුළුවන් ඥානවන්තයන්ට. යමකින් යම් ආකාරයකින් තැවීමක් පසුතැවීමක් අත් වෙනවා නම් එතන තියෙන වරදක්. යමකින් නිර්ව්‍යාජ අවංක සතුටක් පේනන් එතන තියෙනවා යම් කිසි හොඳක්. එහෙනම් ඒ අනුසාරෙන් වුණත් අපිට අපේ ජීවිතයේ හොඳ නරක තේරුම් ගන්න පුළුවන්කම තිබෙන. ධර්මය කියන්නේ තමන් තුළින් දකින්නකට, තමන් තුළින් දකින දෙයටයි ධර්මය කියලා කියන්නේ. අපි කොහොමද ධර්මය දකින්න යන්නේ? අපි දකින්න යන්නේ ධර්මය පොතෙන්, එහෙම නැත්නම් දේශනාවෙන්. ඔබේ ජීවිත කොයි තරම් හික්මිලාද තියෙන්නේ? ඒ මට්ටමට ඔබ ධර්මයේ දැකලා තියෙන්නේ.
उबे वरद कोच्चर निवेदि करगंड दक्षद ए मट्टमट उब हिक्मिला तिवेन उब ए मट्टमट धर्म अवबोधे लबागन तीन එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ධර්මයේ කියලා කියන්නේ අපේ ජීවිතය ඇතුලෙන් අපි දකින්න ලොකු වෙනසක්. ඒ වෙනස විශ්වාස කරගන්න බැරි වුණේ මෙච්චර කාලෙකට එක්ක උන්වහන්සේ දේශනා කරපු සැබෑ ධර්මය අපිට ඇහුන්නේ. එක්ක ඇහෙන වෙලාව අපි හරියට අහගෙන හිටියේ නැහැ. මොකක් හරි වරදක් නිසා ඒ ධර්මය මාගේ හැරුණා. इनसा कलियुत न कुलियुत तेरु गंड वेरी उना अन्नकोट आदूर दर्शी तीर गंड सिद्धुनाऊन तरंग बकी अमा मे नी बुध पियान हंस की धर्म अवबोध इलाना अद मीट वा बहुत जीवते पशु अट तिबुना जीवते मीट वेनक दकी ओन मकिन हेतु संपत्त अणु नोयक नोयक हेतु अणु मेघ सिद्धवेनो कोहम हरि बुध प्रियान्हांस की धर्म मुन गहेन काम जीवितांधकार पवती ये धर्म जीवित एकतुकंड दक्ष दवस वेन काम तुक्न उच्चर कतंदर की उवा कोई तरंग हेतु साधक की उवा अवस्था තමන් තමයි දඬුවම් ලබන්න වෙන්නේ. ඒ කියන්නේ මොනම විදිහකටවත් හේතු දක්වලා දිනන්න බැරි උසාවියක් කර්මය කියන්නේ. දඬුවම් නියම කරලා ඉවරයි දැනටම. දඬුවම් විඳින්නයි තියෙන්නේ. ඔබ තීරණය කරන්න ඕන ඔය සිරගත ඔය සංසාරික සිරගත වෙලා තව කොච්චර කාලයක් वो दंडुअम विधीन संसार एक नियम कर लीन दन मत मारिया उब गया तो लीन मारिया एना अभी मे धर्मी दिन देश ना कर मीन मे असल पुन पोहे दावसे उबट पेन आदेन्नी थमन थुलिम सपे उदा कर गनी मे मावत कागिंग मत पिहिट अकला बनी नैतु कागिंग मत आशीर्वाद अकला बनी नैतु කාගෙන්වත් උපකාරයක් ඉල්ලා සිටින්නේ නැතුව තමන්ටම නිවහල් වන ගී ඉඳලා තමන්ගේම ශක්තියෙන් තමන් තුළම පවතින පවිත්‍ර භාවයෙන් අවංක භාවයෙන් තමන් තුළ උපදින කුසල ශක්තියෙන්ම සැපයට පත් වීමේ මාවත ඒ කුසල මාවත මේයි කෙනෙක්ට පෙන්වලා දෙනවා මිසක් ඒ කුසල මාවතේ රැගෙන යන්න බෑ එකගෙන යන්න බෑ කාටවත් අතින් අල්ලගෙන तम तमन्म यायुतु गमना एतकोट एक टिका दुष्कर गमना वैगनं समहारीट बनहंड सिद्ध वेनो दहदुक विनिंड सिद्ध वेनो मुकद लोकार्थेंगत्ता मुकद समहारीट मधुरोकनवा दाडिय दानवा पिपासेत्तेनवा तव नोएक नोएक शारीरिक वेदना दैनिनवा गेदर मतक वेनवा गिदरी कोल बैनल मेसेज इकेक जाति दहस चित्त पीड़ा कायक पीड़ा मेद बनहन लेसी वेडाक नीवे इतकोट हितेन एक्को गिदरी दनहन यूट्यूब हिमने मुन पस्ते हाँ दी मुखर मेहनीतने यूट्यूब हाँतने देख मेला दुष्कर वेडक दुष्कर वेडक दस पारमिता पूर्ण कला वसर कोटि प्रकोटि शतसहस्र कल्प कोटि गाना कल्पोलिंग महाकल्प तुंदहसकट वेडी कालया वर्षोलिंग मेपमनि गिव नुहकि कालया ईट वडा दुष्करता वेलट मुहुनु दुन्न निवनु दिशा संसार पुरा එතකොට ඒ උත්තරීතර අමරණීයත්වයේ උරුම කරගන්න සුදුසු ආත්භවයේ මුණ ගැහුණට පස්සේ ජීවිතේ මුහුණ දෙන්න වෙන සුළු දුෂ්කරතා ටිකක් ඉදිරිය කියනවා බණහඬ බෑ කියලා
ඔවුන්ට මොකද්ද ඔබ කියන්නේ කියලා ඔබ තීරණය කරන්න. මම කිව්වාම රිදෙනවා නා. මං එකයි කිව්වේ මෝඩාරම්භෙදි මාර කායික රෝග සුව කරගන්නකොට තියෙන වීරිය ඒකින් කලාවෙන් කලාවක්වත් නෑ. චෛතසික රෝගයේ මානසික රෝගයේ සුව කරගන්න කාමයේ කියන රෝගයෙන් ගැලවෙන්න, කාමයේ රෝගය තමන් තුළ පවතින ඒ රෝගය සුව කරගන්න ගියාම දහසක් කොන්දේ සිදිරිපත් කරනවා මිනිස්සු. කායික රෝග සුව කරගන්න ගියාම කොන්දේසි විරහිතව අස්සන් තබනු වෛද්‍යතුමාලා ඉන්නවා මෙතන, මේ දැන් බණ අහන තැනත් මෙතනත් ඉන්නවා. මට පේනවා මේ අවට වෛද්‍යතුමන්ලා තුමියලා සාක්ෂි දෙයි බොරුනා. සමහර සැත්කම් කරනකොට අස්සනක් ගන්නවා ජීවිතේ ඉතුරු වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් කියලා. වගකීම අපි ගන්නෑ කියලා කැමතිද කියලා අහනවා. එතකොටත් ගෙදර මිනිස්සු අස්සන් තබන. ඒ කියන්නේ ජීවිතේ නොතක හැල් අස්සන් තබන වෙලාව කරන්න දෙයක් නෑ. වෛද්‍යතුමා කියනවා ඔපරේෂන් එක කරන්නේ, මේක මහ බරපතල ඔපරේෂන් එකක්, අදවතේ කරන පොඩි දරුවාගේ. හැබැයි අපි වගකීම ගන්නෙ නෑ. මොන්න මම බොරු කියනවා නම් මේ වෛද්‍යතුමාලා ඉදිරිපත් වෙලා කියයි නෑ ඔබ වහන්සේ බොරු කියන්නේ කියලා. ඔන්නම් ඔන්න ඉන්නවා මයික් අවශ්‍ය වුණොත් දෙයිසෙනුර ඕන ගැන්ට ඉදිරිපත් වෙන්න පුළුවන් බොරු නම්. බරපතල සැත්කම් කිසිම එකකදී වෛද්‍යතුමාලා වගකීම අතට ගන්න එක හරි. ඇයි ඒ? අනුන්ගේ කරුමේ තමන්ගේ අතට ගන්න බැරි නිසා. වෛද්‍යතුමාලා අත්දැකීමෙම දන්නවා හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. එකම විදියට සැත්කම් කරලා එක්කෙනෙක් හොඳ වෙලක් තියෙනවා තව කෙනෙක් මැරිලක් තියෙනවා. වරද කාගේද කියලා එතුමාලා කල්පනා කරනවා. ඒ නිසා වගකීම අතට ගන්නෑ. හරි ගියොත් ඒත් නුඹලගේ පින, නුඹලගේ මොකක් හරි වාසනාවක්. ඒක පින කියලා කියන්නේ ලැජ්ජ නම්. වැරදුනොත් ඒක උඹලගේ අවාසනාව. පව කියලා කියන්නේ ලැජ්ජ නම්. පින පව කියලා කියන්න හොඳ නැත්තම් පව නිකන් ගැලපෙන්නේ වගේ නම් වාසනාව අවාසනාව කියන්න පුළුවන්. ඒක සිංහලෙන් හොඳ කියන මදි නම් ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන්. කොයි විදියට කිව්වත් එකම දේනේ අවසාන වෙලා තියෙන්නේ. හැබැයි ඒ තරම් භයානක අස්සනකුත් තබනවා ජීවිතය අත්හැරලා දාලා කායික රෝග සුව කරගන්න. ඒත් මේ චෛතසික රෝගය සුව කරගන්න ගියාම හැසිරෙන ලද බොළඳ විදිහ බැලුවහම කවද චෛතසික රෝගය සුව කරගන්නද එහෙම කියලා හිතෙනවා. ඒ කියන්නේ මම මේ කියන්නේ ඔබට නෙවෙයි. බණහන අපේ මේ විශේෂ පින්වතුන්ට මේ අනාගතේ කවදාහරි දවසක මේ ධර්මයේ සොයන තවත් බොහෝ දෙනා ඉඳීනේ. ඒ අයට ගැළපෙයි. කොච්චර ඔවුන් ඒ චෛතසික රෝගී තියෙන භයානකම දැකලද ජීවත් වෙන්නේ? කායික රෝගී තියෙන භයානකම දැකලා තියෙනවා හොඳටම ඇස් දෙකටම. පිළිකා රෝහල කියලා එකක් තියෙනවා ලංකාවේ, අපේක්ෂා රෝහල කියලා මහරගම. ඒ මහරගම පිළිකා රෝහලේ බොහෝ මිනිස්සුයෝ ඉන්නවා අප්‍රමාණ දුක් විඳින. පිළිකා වලින් නොයෙක් නොයෙක් පීඩා විඳගෙන. ඔබ දැකලා ඇති ඕන් තරම්. ඇත්තටම ගිහිලා දැකලා නැත්නම් රූපවාහිනියෙන් හරි දැකලා ඇති. කොයිතරම් භයානක රෝගද? කායික වශයෙන් නොයෙක් නොයෙක් රෝග ඇති වෙනවා. ඒ රෝග සුවපත් කරගන්න ඕනේ. ඒක ඇත්ත. ඒකේ තියෙන භයානකම ඇස් දෙකටම පේනවා. ඒක සුවපත් කරගන්න ඕනේ. කිසිම මිනිස්සෙක් සතෙක් කැමති නැහැ කායික වශයෙන්වත් දුක් විඳින්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේකනේ. දැන් ඒ ලෙඩ වෙච්ච කය මමය මගේ කියන තැන ඉඳගෙන ඔබ ඒ කය ගැන විතරක් හිතුවොත් මොකද වෙන්නේ බලන්න. අවසානේ ඔබට කොයිතරම් මෝඩයෙක්ද බලන්න. දැන් ඒ ලෙඩ වෙච්ච කය මමය මගේය කියලා ගත්තොත් ඔබ ඔබේ මනසින් දැන් මොකද වෙන්නේ බලන්න.
එබඳු කායන් කෝටි ප්‍රකෝටි සතසහස්‍ර අනන්තයක් ඔයිට ඉස්සෙල්ලත් තිබිලත් මැරිලා ගියා. ඒවැත් ඔය විදිහටම ලෙඩ දුක් හැදුනා. මෙත ඉස්සෙල්ලත් හටගත්ත සෑම කායකම ලෙඩ දුක් පැවතුනා. ඒ ලෙඩ දුක් වලින් මැරිලා ගියා. අවසානයේ නිරෝගීව තිබුණත් රෝගීව තිබුණත් අවසානයේ උනේ මැරිලා යන්නේ. එහෙම මැරිච්ච වාරගාන වැළුවොත් කොච්චරද කියලා බුදු පියාණන් වහන්සේගෙන් අහුවාම උන්වහන්සේ දේශනා කරන්නේ අර ගංගා නංගගේ දෙපස තියෙන ඉවුරු වල වැලි කැට ගන්නටත් වැඩි කියලා. සතමුන් දහස් ගාණක් විශාල ගංගා නංගගේ දෙපස තියෙන ඉවුරු වල වැලි කැට ගන්නටත් වඩා වැඩි. සංසාරේ ඉපදිලා මැරිලා තියෙන වාරගාන එනම් කොච්චර කයවල් තිබිලා තියෙනවද? කායික වශයෙන් කොච්චර දුක් පීඩා උහුලන්න ඇද්ද? කායික වශයෙන් කොච්චර ලෙඩ වෙලා ඉන්න ඇද්ද? මිනිස්සු වශයෙන්, සත්තු වශයෙන්, සත්තු කෙවහම තිරිසන් කුලේ නොඑක් සත්තු වශයෙන්, සතරපාගත නොඑක් සතුන් වශයෙන්, දෙවියන් වශයෙන්, බ්‍රහ්මයන් වශයෙන් නොඑක් නොඑක් කායික පීඩා උහුලන්න ඇද්ද? නොඑක් ආකාරයෙන් සියලුම ලෝ සතුන් සුළු හෝ කායික දාහයක් උහුලනවා කයක් ඇත්නම්. එහෙනම් මේ විදිහට ගත්තාම මේ අනන්තයක් වූ සංසාරේ අනන්ත කායන් තිබිලා තියෙනවා ලෙඩ වෙච්ච. කයෙන් කයට මමයේ මගේ මමයේ මගේ මමයේ මගේ මමයේ මගේ මමයේ මගේ කිය අත්භවෙන් අත්භවයට මමයේ මගේ කියලා හිතපු හැම කයක්ම හැම සිරුරක්ම මෙරිලා ගියා. ලෙඩ තිබිච්ච ඒවත් මෙරිලා ගියා, ලෙඩ නොතිබිච්ච ඒවත් මෙරිලා ගියා. අත්භවෙන් අත්භවයට මුණ ගැහුණේ ඔය කයේ ලෙඩ ගැන කියලා දෙන අය විතරයි. මේ සියලු ලෙඩ සහිත කායන් සකස් වෙන්නේ නැවත නැවත මේ ජරා මරණ සහිත මේ සංසාරයේ ගොඩනැගෙන්නේ මෙන්න මේ හේතුව නිසයි. මේ හේතුව අවසන් කළා නම් මෙසේ නැවත නැවත මෙරි මෙරි උපදින මුළු සංසාර ගමනම අවසන්ය කියන ධර්මය කියලා දෙන්න කෙනෙක් හිටියේ නැති නිසා, කල්යාණ මිත්‍රයෙක් මුණ ගැසුන් නැති නිසා භාගතුන් වහන්සේගේ ධර්මය පෙන්වා දෙන්න මෙරි මෙරි ඉපදිපදි ගියානන්තක ඉඳලා බුදුරජාණන් වහන්සේගේ ආලෝකයේ පතිත නොවෙච්ච ලෝකයකට සක්වලකට පිළිසරණක් නෑ. අංශු මාත්‍රයකවත් පිළිසරණක් නෑ බඳු ලෝකයකට. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මය අවබෝධ කරගත්තට පස්සේ යන්න පුළුවන්කම ලැබෙනවා. අර මෙරි මෙරි යන මේ සංසාර ගමනි, මේ මෙරි මෙරි උපදින මේ කර්මගත කර්මානුරූප කායන් නාම රූපයන්ගේ මේ ක්‍රියාවලියේ, මේ කායන්ගේ චිත්තයන්ගේ මේ සියලු ක්‍රියාවලියන්ගේ අවසානය කරා ගමන් කරන මක්නිසාදයක් අද්භවෙන් අද්භවයට උපදින්නෙම ජරාවක් ව්‍යාධියක් මරණයක්. අර පොඩි ළමේ සබම්බෝලයක් කුම්බනර බටයක් අරන් එකක් කුම්බනවා, ඒක බිඳිර යනවා, එකක් පුම්බනවා, ඒක බිඳිර යනවා. මේ විදිහට අනන්තයක් බැලුම් බෝල පිම්බුවත් කෙලවරක් දකින්න හම්බෙන්නේ නැමේ. අන්තිමට ඇති ලැබිච්ච හරයකුත් නැහැ, ලැබිච්ච ඵලයකුත් නැහැ, තිබිච්ච හරයකුත් නැහැ, වෙච්ච දෙයකුත් නැහැ. අවසානි බැලුවහම ඉස් මතකයක් විතරක් ඉතුරු වෙලා තියෙනවා. අනන්තකෙතල මේ සංසාර ගමන ඔය විදිහට අද්භවෙන් අද්භවයට නිර්මාණය වෙනවා කර්ම කර්මානුරූපව. මේ හේතු තියෙනකන් මේ විදිහට ජරාව සකස් වෙනවා, ව්‍යාධිය සකස් වෙනවා, මරණය සකස් වෙනවා, අඛණ්ඩව නමගම වෙනස් වෙනවා, ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් වෙනවා, අද්භවයේ ස්වરૂපය වෙනස් වෙනවා, ගති ස්වභාව වෙනස් වෙනවා. මේවා අද්භවෙන් අද්භවයට වෙනස් වෙනවා. ගති ස්වභාව වෙනස් වෙනවා, ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් වෙනවා, නාම රූපයන්ගේ හැඩතල වෙනස් වෙනවා. එම් බලන්න අවසාන අද්භවයේ දෙවියන්ටවත් බ්‍රහ්මයන්ටවත් ලං වෙන්න බැරි තරම් අප්‍රමාණ රූ ඇති මහ බෝසතාණන් වහන්සේ මේ ඉතිසෙලා අද්භවයක කුස රජුරු වෙල හිටියා. නහය කැවුම් ගෙඩියක් වගේ ඒ තරම් විකෘති මූණක් තිබිලා තියෙන්නේ. පබාවතී කැමති වුණේ නැහැ. ඒ කතාව ඔබ දන්නවනේ. කුස පබාවතී පුවත කුස ජාතකේ. එතකොට ඒ අද්භවය ඉතාම විකෘති වුණා. උන්වහන්සේගේ අවසාන අද්භවයේ
දෙවියන්ටවත් බ්‍රහ්මයන්ටවත් ලඟ වෙන්න බැරි මුහුණක්. මේ විදිහට ගත්තාම නොයෙක් ස්වභාවයන්ට පත්වෙවි, නොයෙක් ගති ස්වභාවයන්ට පත්වේ. රූපේ පවා විපරිණාමයන් නොයෙක් ස්ත්‍රී පුරුෂ භාවය අනාදි වශයෙන් අවසානි කියන තියෙන මොකක්ද අනද? ඔබද මාම විය, මාද ඔබම විය. සුද්ධ සිංහලෙම කිව්වහම ඕක තමයි තේරුන්නේ. හත්තිලවෙ මොකද්ද මේ කිව්වේ කියලා කල්පනා වෙනවද නිකන් කාට හරි? එහෙම එකක් තියෙනවද? නෑනේ. දැන් අර කෙලවරේ ඉන්නවා, මට පේනවා මේ ධර්මශාලා එහා කෙලේ උපාසකම්ම කෙනෙක්, අපේ වයසක උපාසකම්ම කෙනෙක්. ඔබද මාම විය, මාද ඔබද විය කියලා කිව්වහම මොකද්ද කියලා උපාසකම්ම කල්පනා කරනවා. මේ කිව්වේ මොකක් දන්නවද? මේ කිව්වේ දැන් අද මම පුරුෂයෙක් වෙලා ඉන්නවා, ඔබ ස්ත්‍රියක් වෙලා ඉන්නවා. පෙර ඕන තරම් ඔබ පුරුෂයෙක් වෙලා ඉන්න ඇති, මම ස්ත්‍රියක් වෙලා ඉන්න ඇති. එපමණක් නොවේ, අද ඉන්නවා මේ පන්සලේ අර හැපැති බල්ලෙක් ඉන්නවා කියමු පිළේ ලැකගෙන. මීට පෙරත් භවයක ඔය බල්ලා උපාසකයෙක් වෙලා ඉන්න ඇති. අද උපාසකයෙක් වශයෙන් ඉන්න කෙනෙක් එදා බල්ලෙක් වෙලා ඉන්න ඇති. පිළක පන්සලක ධර්මශාලාවගේ පිනෙන් අද උපාසක මනුස්සයෙක් වෙලා උපාසක මහත්තයෙක් වෙලා ඉන්න වෙන්නත් පුළුවන්. පුදුම සංසාරයක් නෙමේක. අද්භවෙන් අද්භවයට මේ විදිහට නිර්මාණය වෙවි යන පුදුම සාගත ගමනක් මේක. කර්මය තමයි නිර්මාණකරුවා. කර්මයට කැමති දැන් කැමති දේවල් කරනවා. කැමති දේවල් කියන්නේ කර්මය හදලා දුන්නොත් ඊට අනුකූලව කර්මය ක්‍රියාත්මක කරනවා. කර්මයට සුදුසු නියාමනයක් තියෙන එකට කියනවා කම්ම නියාම. ඊට අනුකූලව දෙනවා නිරත්මාවල අවසානයේ අවිචි මහ නිරේ පවා. හරි භයානකයි. කර්මය රැස් වුණොත් විපාකෙ හම්බ වෙනවා. එතකොට මේ විදිහට අද්භවෙන් අද්භවයට මේ විදිහට කයවල් නිර්මාණය වුණා. මේ සෑම කයකම ලෙඩ තිබුණා. අද වගේම එදත් අද වගේම ලෙඩ ගැන හිත හිත දුක් වෙලා, කායික ලෙඩ ගැන හිත හිත දුක් වෙලා, බණහන එක, ධර්මය අහලා අවබෝධ කරගන්න එක, ධර්මය අනුව පිළිපදින එක ප්‍රමාද කළා නම් එහි වරදට අදත් දුක් විඳිනවා සංසාරේ. මීට පෙරත් කරලා තියෙන්නේ කායික ලෙඩ ගැන විතරක් හිතලා වීරයෙන් කටයුතු කරපු එක. හතර පස් පාර වතාව වුණත් ඔළුව ඔපරේෂන් කරනවා කිව්වොත් මොලේ නැත්තම් ජීවත් වෙන්නේ නැහැ කිව්වොත් ඇඟේ කෑල්ලෙන් කෑල්ල හරි කපලා කෑල්ලක් හරි ඉතුරු කරගන්න බලනවා අවසානේ මගේ කියලා. ඒකට හරි නමගම කියලා හොයාගන්න බැරි වුණත් කවුද කියලා ඒ තරම් හරි කපලා ඉතුරු වෙනවා නම් යන්තම් හෘදේ වස්තුවයි මොලේ එපමණකින් හරි ජීවත් වෙන්න කැමති සත්වේ. අනිත් ඔක්කොම නැසත් කමන්නේ. නිකන් දැනීගෙන ඉඳ තිබුණත් ඇති. විඥානය කියන්නේ එහෙම එකක්. විඥානෙට වැඩන්නේ රෝධ පුටුවකට වෙලා මෙලෝ තේරුමක් නැතුව ඈත බලාගෙන ඉන්න ආබාධිත මිනිස්සේ කියන කතන්දරේ. ඒක වැඩක් නෑ මාරයට. ඔබට මට අනුකම්පාව තියෙන්නේ බුදු පියාණන් වහන්සේගේ නාමයෙන්. මාරයා කියන්නේ ස්වභාවයට ඔබ දැකලා නැද්ද? අතපය වකුටු වෙලා, අතපය ඔක්කොම ඇද වෙලා, මූණ ඇද වෙලා, ඇස් පේන්නේ නැහැ, කියන දේ ඇහෙන්නේ නැහැ, රෝද පුටුකට වෙලා මෙහෙම ඈත බලාගෙන ඉන්න මිනිස්සු රෝහල් වල දැකලා නැද්ද? කවුද උන්ට විපත අත් කරලා දුන්නේ? මාරයා තමන් තුළම හිටපු. තියෙනව නේද කොච්චර මාරය භයානකද කියලා? දැකලා තිය වගේ රෝගීන් කොච්චර දරුණු මාරයේද? කියන්නේ මාරයට වැඩන්නේ මේ සලායතනයන්ගෙන් ඔක්කොම තියෙනවද කියන එක. එකක් තිබුණත් ඇති. එකෙන් හරි ගේම ගහ ගන්නවා. අර අවසානේ අරූපාවචර තලයක් නිර්මාණය වෙලා තියෙනෙත් ඒකයි. පංචද්වාරයෙන්ම වහලා දැම්මොත් මනෝද්වාරයෙන් හරි ජීවත් වෙනවා අරූපාවචර කුසලයෙන්. ඒකත් නැසුව දවසටයි රහත් ඵලයට පත් වෙන්නේ. මාරයා කියන්නේ
ලේසියෙන් මැඩලන්න බැරි ඒ ප්‍රඥාවෙන් බුදුපියාණන් වහන්සේගේ ධර්මයට අනුකූලව පමණක් මර්ධනය කළ හැකි බලයක් අප තුළම පවතින. අප තුළම පවතින මේ බලය. එහෙනම් මාරය අප තුළමයි ඉන්නේ. ඒ මාරය හඳුන ගන්න පුළුවන් නම් අන්න ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පිහිටක් ලැබෙනවා. නැත්තම් පිහිටක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මේ කය මමය මගේය කියලා අරගෙන මේ කය සුවපත් කරගන්න අරතරම් මහන්සිලා තියෙන්නේ කවුද? කියලා ඔබ දකින්න ඕන දෙයක්. නිවන උදෙසා කය සුවපත් කරගත්තා කියලා කතන්දරයක් කියන්න පුළුවන්. කවුද ඔබට නිවන ආරක්ෂා කරලා දෙන්නේ තක? ඔබ සුවපත් වෙලා එනකම්. මන්දේසියක තියලා සේප්පුවක දාලා නිවන කවුද ඔබට ආරක්ෂා කරලා දෙන්නේ? අනන්ත සංසාරේ ඉඳලා සිද්ධ වුණේ වරද තමයි. මොකද්ද? කායික රෝග ඉස්සරහට දාගෙන සුව කරගන්න ඕන මහා චෛතසික රෝගී නොහොතේ සංසාර රෝගය, ඒ කාමයේ කියන රෝගය සුවපත් කර ගැනීම අපි අත්හැරලා දැම්මා, පසු කර දැම්මා, මග හැර දැම්මා, කල් දැම්මා, අතපසු කළා. කරන්න ඕන ඔක්කොම ටික කරා ඒකට. එනිසා අදත් මේ ජරා මරණ දෙකේ ගොදුරක්. එහෙනම් අර කායික රෝග සුව කරගන්න යම් වීරයක් ඔබ තුල තියෙනවා නම් ඊට වඩා දහස් ගුණයක වීරයක් තියෙන්න ඕන ඔබට නිවන් මඟ වඩන්න. මම කියන්නේ මට අච්චර කායික රෝගයක් සුව කරගන්න 3-4 වතාවක් සැත්කම් කරන්න තරම් වීරයක් මට නැහැ. ඒතර ඔබට ඒ වීරයක් තියෙනං ඒ කියන්නේ ඔබට කායික වශයෙන් ඉහළ වීරයක් තියෙනවා. එහෙනම් ඔබට සමහර විට මටත් වඩා ලොකු වීරයක් තියෙන්න පුළුවන් නිවන් මඟ වඩා. ඔබ සමහර විට ඒක ගැන දන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අන්නේ වීරය අවදි කරගන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. තමන් තුළමයි වීරය පවතින්නේ. මේ මායයට එරෙහිව නැගිටින්න ඕන. මායය ඇතුළාන්ත ඉන්නවා බලාගෙන ඔබ දෙසම. සෑම මොහොතකම මොකද්ද කරන්නේ? මොනවද කරන්නේ? මහා වේදල්ල සූත්‍රයෙන් පෙන්වා දෙන්නේ ගැඹුරු අර්ථය. සාරිපුත්තයන් වහන්සේ අප තුළමයි ඉන්නේ මාරයා, තමන් තුළමයි ඉන්නේ මාරයා, ඔබට නිවනට අකුල් හෙලන්නේ මාරයා, ඔය දවසේ තෙල් ගන්න ඕනේ ට්‍රිප් එකක් යන් කියන්නේ මාරයා. සුද්ධ සිංහලෙම තේරෙනවනේ දැන්. තමන්ටම දකින්න පුළුවන්. දැන් මේක කියන් මේක අගක් මුලක් දන්නේ නැති කෙනෙක් ඇහුවොත් එම කල්පනා කරන මොකද්ද ඔය කිව්ව අnder දෙමලි කියලා. ට්‍රිප් එකක් යන්න කියන්නේ ඔබ තුළින්නේ මාරයා කිව්වහම. ඔව් වන්දනාවේ මුවාවෙන් යනවා ට්‍රිප් එකක්. මාරය රූපරාගේ කාමරාගේ ඒක ඇතුලේ තියෙනවා. එනිසා අත්‍යවශ්‍ය ගමනක් මිනිස්සේ කියන්න පුළුවන් ඒක ගැන නෙවෙයි මම කියන්නේ මාරය යන ගමන් ගැන. තමන්ට පුළුවන් වෙනවා තමන් තුළ ඉන්න මාරයව දකින්න දෙන්න. නිවනට අකුල් හෙලනවා හැමතිස්සෙම. බනහඬ ගියොත් ඒක ටිඩක් දෙන්නේ මොකක් හරි ක්‍රමයකින් ඒ ධර්ම දේශනාව අකමකා දානවා. තමන්ට අලුතෙන් දෙයක් දැනගන්න තියෙන අවස්ථාව. ඒ වගේම තමයි අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ දැන ගැනීම කියන්නේ මේ විශ්වයේ තියෙන ශ්‍රේෂ්ඨතම සහ අභිయోగාත්මක සහ පුදුම සාගත සහ ආශ්චර්යමාත්ම පුණ්‍යවන්තම කුසලවන්තම කටයුත්ත. ඒ කියන්නේ මීට වඩා කටයුත්තක් නැහැ මිනිසෙටවත් දෙවියෙටවත් බ්‍රහ්මයෙටවත් කරන්න මේ විශ්වයේ. ඔබ තමයි අග්‍ර කටයුත්ත කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කන් දීගෙන ඉන්නවා. මිනිසෙක් වශයෙන්, දෙවියෙක් වශයෙන්, බ්‍රහ්මයෙක් වශයෙන් සුගතියක ලද ජීවිතයක ගත හැකි අග්‍රඵලය ඔබ ලබමින් සිටිනවා මේ වෙලාවේ. ඔබ ඒක පිළිගන්නවද නැද්ද? ඈ කො සද්දේ නැහෙනි පිළිගන්නවා. තමන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කන් දෙනවා කියන්නේ තමන්ගේ ජීවිතෙන් අග්‍රඵලය නෙළමින් ඉන්නවා. මේ ළඟදී අපේ සුනිල් රාජපක්ෂ මහාචාර්යතුමා කැනඩාවේ වාසය කරන එතුමාව, එතුමා කියපු කතාවක් මත වෙලා ධර්ම දේශනාවට ඒ කාරණා මතු කරද්දී එතුමා කිව්වේ
රටවල්වල නොඑක් රටවල්වල නොඑක් ජාතින්වල දරුවෝ ඉගෙන ගන්න ඔය තුමයට තේ අයගෙන් අහන්නේ නුඹලාගේ ජීවිතයේ අර්ථය කුමක්ද කියලා. කට උත්තර නැති වෙන ප්‍රශ්නේ. සුද්ධ සිංහලින් අහන්න දෝක. මොකටද ජීවත් වෙන්නේ? දැන් කවුරු හරි මිනිහෙක් අර පාරක් ගාව ගහක් යට ඉන්නවා. බස් ස්ටෑන්ඩ් එක ගාව ඉන්නවා. මොකෝ ඔතන ඉන්නේ? මේ නෝන එනකම්, දුව එනකම්, කවුරු හරි එනකම්, ආවලා එනකම්. කියන්න කතාවක් තියෙනවනේ. කවුරු හරි එවොත් මොකටද ඔය ජීවත් වෙන්නේ කියලා මොකක්ද දෙන උත්තරේ? එතකොට කියන්න වෙනවා දරු මල්ලු ටික බලා ගන්න කියලා. එතකොට අහන්න ඕන ඉපදුනෙත් ඒකටද කියලා. ඉපදුනේ මොකටද කියලා දන්නේ නැහැ. හැබැයි දැන් සිද්ධ වෙලා තියෙන්නේ වැටි. එහෙම උත්තර දීලා පලා යන්න පුළුවන්. හැබැයි තමන්ගේ හෘද සාක්ෂියට එකඟව තමාගෙන් ඇහුවොත් මොකටද මං ජීවත් වෙන්නේ කියලා. මනුෂයාට තියෙන නිශ්චිත උත්තරයක්. ඒක වැරෙන උත්තරයක් වුණොත් එයා මරණින් පස්සේ වැරෙන තැනකට යනවා ඉතින්. හොඳට. ඒ කියන්නේ තමන්ට තමන් පිළිබඳ විශ්වාසයක් නැති මිනිහාට ගැලවීමක් නැහැ සංසාරේ කවදාවත්. එයායි ධර්මයේ. තමන්ට තමන් ගැන තියෙන ඕන චරිත සාධකයක් ඒක ග්‍රාම සේවකට දෙන්න බෑ. ඒක පාසලේ විදුහල්පතුමාට දෙන්න බෑ. ඒව නිකන් ඇවිල්ලා පුද්ගල සාධක. එතුමා දකින්න හැටි. තව කෙනෙක්ට තව කෙනෙක් දකින්න හැටි කියලා සාධකයක් දෙන්න පුළුවන් උනාට තමන් ගැන ඇත්තම චරිත සාධකයක් දෙන්න පුළුවන් තමන්ට විතරයි. අන්නේ චරිත සාහිතකේ බොහොම පැහැදිලි එකක් වෙන්න ඕන, නිර්වෘල් එකක් වෙන්න ඕන, ලස්සන එකක් වෙන්න ඕන, ලංකාර එකක් වෙන්න ඕන. ඒක පුළුවන් තරම් ඒක නිර්වාද්‍ය එකක් වෙන්න ඕන. අන්න එතකොට සතුටින් වාසය කරන්න පුළුවන් වෙනවා. සතුටින් වාසය කරන්න උපාදී ඕනි නේ. මේ ඉන්න මහාචාර්යතුමාලම ඒ ගැන සාක්ෂි දරනවා. මම නෙවෙයි. ඕම්ම කියයි ඒකට. උදාහරණ සතුටින් ඉන්න අවශ්‍ය කරන්නේ තමන්ගේ චරිතය ගැන, තමන්ගේ චින්තනය ගැන, තමන්ගේ චර්යාව ගැන. ඒ දෙකෙන් චරිතය සකස් වෙනවා. මෙන්න මේ චින්තනය සහ චර්යාව ගැන තමන්ට තියෙන පැහැදිලි විශ්වාසය. ඒ කියන්නේ මගෙන් මේ ලෝකයට පෙනෙන නොපෙනෙන දිට්ටා වායේ වාද්දිට්ටා ඒච දූරේ වසන්තියයි දූරේ භූතාවා සම්භවී සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා. මෙන්න මේ පෙනෙන නොපෙනෙන ළඟ දුර වසන සකල ලෝක සත්‍යයන් කෙරෙහි භූතාවා සම්භවී සීවා. සම්භවී සී කියන්නේ මොකද්ද කියලා එක්තරා පින්වති දවසක් ඇහුවා. සම්භවී සී කියන්නේ අනාගත උපදින්න අය. ඉපදිච්ච සත්‍යයන්ටත් උපදින්න ඉන්න සත්‍යයන්ටත් මැරිච්ච සත්‍යයන් සම්බන්ධයෙන් ඉතින් ආයි මෙස්සිත පැවැත්වුවා කියලා ඇති වැඩක් නැහැ. ඉතින් ඔවුන්ටත් ඕනනම් මැරිච්ච සත්‍යයන් සිහි කරලා පින් දෙන්න පුළුවන්. නමුත් අපි ඇත්තටම ජීවියක් ඇති සතුන්ට මෙස්සිත පතුරවන්න ඕන. එතකොට අතීතේත් මිය ගිය අය හම්බ වෙනවා. ඉතින් ගෝවා එහෙම හොයන්න ගියොත් මේක කෙලවරක් නැති කතාවක්. භූතාවා සම්භවේ සීවා. මේ දැනට ජීවත් වෙන්නේ වගේම අනාගතයේ උපදින මේ සියලු ලෝ සතුන් කෙරෙහි මේ සිත යුක්ත වාසය කරන. එහෙමනේ අපි ජීවත් වෙන්නේ. දැන් අපි මේ පන්සලක් හැදුවා. ඇයි මේ? කවුද හැදුවේ? මේ අපේ පින්වතුන්. ඔබම හදාගත්ත කොහොම හරි කෙටි කාලයක් ඇතුළත පන්සල. තව තියෙන, තව වැඩි ටිකක් තියෙන. ඒ ටිකක් දැන් පින්වතුන් කරනවා. එතකොට ඔන්න අනාගතයේ උපදින දරුවන්ටත් එක්කයි මේ පන්සල හදලා තියෙන්නේ. අනාගතයේ උපදින් දින්න දරුවෝ ගැනත් හිතලා අනාගතේ තවත් සියක් දහසක් දෙන ඇවිල්ලා මෙතෙන්ට බණහයි. ඒ අය ගැනත් හිතලයි මේ පන්සල හදන්නේ. අන්න දැන් ජීවත් වෙන අය ගැන විතරක් හිතලා නෙමෙයි අනාගතෙත් උපදින ළමයි ගැන හිතලා. භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්ත සුඛිතාත්තා. දැන් ඉන්න අය මතු උපදින අය ඒකාන්තේ මම මෑණි බුදු පියාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ. ඒකාන්තෙන් කොන්දේශ විරහිතව අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න ඕන. ඔබ බැහැ කියනවා නම්
कौन देसी वीर है तो दुख की नींद सीध देना बेटा। एकांत में सिद्ध वेनो कौन देश विरहित हो दुख की नींद सिद्ध वेनो कौन देश विरहित हो विदाट बो महानीरेट अदला दानो यमराज्यरू कौन देश विरहित हो कौन देश यक्ने अहवाल काले अहवाल दावसे ने कंग आपके एग्रीमेंट के तीन निदाय ने कंग वया महागिनी दल्ला त्रिंदो न इधर आपके एग्रीमेंट के उपपरिचय दितानुआ उसुपात निरेकट दाल इच्छर काले आपके एग्रीमेंट के टानुआ दुख के दिन डोन के लेहमने एग्रीमेंट करने नहीं रही थी कौन देसी वीरा ही तो दुख में दिन डोन कलवार दत तमंगे सापत क्या ने वेतर आठ की तला कलवार दत कौन देसी वीरा ही तो दुख में दिन डोन मोड़ जानी है भयानक संसारिक सीति से अपने रह तुलु भयानक सतरा पाए कौन देसी वीरा ही तो दुख में दिन वा ये मोड़ जानी है එනම් කොන්දේසි විරහිත ඔබ මේ ධර්මය අවබෝධ කර ගන්න ඕන කොන්දේසි විරහිත කිව්වේ මොකද්ද වයස කියන එක අදාළ නැහැ මේ දැන් ජීවත් වෙන වයස කුමක් වුණත් මේ කියන ටික තේරෙනවා නම් මේ ධර්මය අවබෝධ කර ගන්න සුදුසෙක් එයාගේ වයස අවුරුදු 5ක්ද 6ක්ද 7ක්ද 8ක්ද 9ක්ද 10ක්ද කියන එක අදාළ නැහැ 20ක්ද 30ක්ද 40ක්ද 50ක්ද 60ක්ද 70ක්ද 80ක්ද 89ක්ද 79ක්ද අන්දානේ එක්තරා අපේ භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා 79 මේ වෙලාවේ බණ ටිකක් අහනවා එතකොට වයස අදාළ නැහැ තරාතිරම අදාළ නැහැ ස්ත්‍රී පුරුෂ භාවය අදාළ නැහැ උගත් නූගත්කම් අදාළ නැහැ රැකියාව අදාළ නැහැ සමාජ පෙළන්තිය අදාළ නැහැ විසීම කාරණාවක් අදාළ නැහැ කියන ටික වැටහෙනවා නම් මේ ජීවත් වෙන මොහොතේ ඔබ උත්සාහ දැරිය යුත්තේ කොන්දේ සිවිරහිතව අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්නයි එසේ නොවන තාක්කල් ඔබ ඉන්නේ ප්‍රමාදය තුල ඒ ධර්මය අවබෝධ කරගන්න නම් ඒකාන්ත වශයෙන්ම අමා ධර්මයට නිවැරදිව කන් දෙන්න ඕන මම අද ඔබට ඉතාම පහසු න්‍යායකින් ධර්මයේ පෙන්නනවා එතකොට ඔබට හිතෙන්න පුළුවන් මට මේ කියපු දේවල් මීට ඉස්සෙල්ලත් ඇහිලා තියෙනවා ඔබට විතරක් නෙවෙයි කියලා මං කියවන්නේ බණ කියන්නේ අනාගතයේ උපදින වූතාවා සම්භවේසීවා දැන් ඉන්න අයටත් මතු උපදින අයටත් දෙගොල්ලන්ටම දැන් ඉන්න අයටත් මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මතු උපදින අයට බොහෝ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මොකද දැන් ඉන්න අයට ගොඩක් දේවල් ලැබිලා තියෙනවා මතු උපදින අයටත් බොහෝ දේවල් ලබා ගන්න පුළුවන් දේශනාවක් වෙනවා ඒ නිසා ඒ ධර්මයට මනාකොට කන් දෙන්න ඕන මේ ධර්මයේ මනවින් දරා ගන්න ඕන බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන මේ ධර්මය මනවින් දරා ගත්තොත් ඒ කාන්ත වශයෙන් මෙලොව වශයෙන් ජීවිත සපවත් වෙනවා පරලොව වශයෙන් සපවත් වෙනවා කෙලවර සදාතනික නිවනටපත් වෙනවා ඒ බවට සාක්ෂි තමන් තුළින්ම පහළ වෙනවා තමන්ගේ මනසේ නිවීම ඇති වෙන තමන්ගේ මනසේ ඇති වෙන නිවීම සංසිද්ධීමම තමන් සැපේ වශයෙන් තමන්ම අත්දකින්න සකල ලෝක සත්‍යම නොඑක් දාහයෙන් පරිලාහයෙන් යුක්තව තාපෙන් සන්තාපෙන් වේදනාවෙන් සංවේගයෙන් සං වේදනාවෙන් යුක්තව බොහෝ කල් ගෙවද්දී බොහෝ දුක් විඳිද්දී තමන් නිවීමෙන් සැනසීමෙන් කල් ගෙවන ජීවිතයේ තියෙන නිර්ආමිස සතුටක් දකින්න ඒ නිවීම කොයිතරම්ද ශාන්ත ප්‍රණීතද කියලා අත්දකින්න අත්දකින්න ජීවිතය ඇතුළේ ඒ කිව්වේ ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමුතෝ සබ්බෝපති පටිනිසග්ගෝ තණ්හක්ක විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියන්නේ ජීවිතෙන් අත්දකින්න සත්‍යයක් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන් යුක්තව කල් ගෙවන ආර ශ්‍රාවකයාගේ කාම රාග ආදී රාගයන් සංසිදෙනවා එතකොට සංඛාර නිරුද්ධ වෙන්න පටන් ගන්නවා සංඛාර නිරෝධයට පත් වෙන්න පටන් ගන්නවා ඒ කිව්වේ රාග දේශ මොහ චේතනා නූපදින ස්වභාවයට පත් වෙන්න පටන් ගන්නවා දවසින් දවස ඇත්ත මෙනෙහි කරමින් ඉන්න බුද්ධ ශ්‍රාවකයා තුළ එවතත් කිව්වොත් ඇත්ත මෙනෙහි කරමින් ඉන්න නිරන්තරයෙන්ම ඇත්ත මෙනෙහි කරමින් ඉන්න බුද්ධ ශ්‍රාවකයා තුළ මොහති මොහත කෙලස් දුරු වෙලා යනවා ඒ න්‍යාය ධර්මයන් ඒක තමයි නිවන් මඟ කියලා කියන්නේ එහෙනම් ඇත්ත ඇති හැටියෙන් හැමතිස්සෙම දකින්න ඕන
ඇත්ත ඇති හැටියෙන් දැක්කට පස්සේ අපිට පුළුවන්කම ලැබෙනවා මේ භයානක සංසාර දුකෙන් නිදහස් වෙන්න. එහෙනම් ඇත්ත ඇති හැටියෙන් දකින්නේ කොහොමද?